параду победы готовы. Министр обороны, генерал армии Шойгу. රුසියාවේ ජයග්‍රහී දිනය අද දින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් මොස්කව් නගරයේදී පැවැත්වුණා. මෙම සැමරුම සිදු කරන්නේ දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් සංගමය විසින් නාසි ජර්මනිය පරාජය කිරීම මුල් කරගෙන. රුසියාව විසින් මෙම උත්සවය සෑම වසරකම මැයි 9 වෙනිදා සිදු කරනවා. නමුත් මෙවර මේ සඳහා ලෝකයේම වැඩි වශයෙන් අවධානය යොමු වෙලා තියෙන්නේ රුසියාව යුද්ධයක් අතරතුර මේ සිදු කරන නිසා. මෙහිදී රුසියානු ජනාධිපතිවරයා වර්තමාන රුසියානු යුක්රේන යුද්ධයේ 1941 ජර්මනියට එරෙහිව පැවති යුද්ධයට සමාන කරනවා. රුසියාවේ අනාගතයේ යුක්රේනයේ සටන් කරන සොල්දාදුවන් මත රඳා පවතින බවත් මෙය ලෝකයේ හැර ලක්ෂ්‍ය බවත් ඔහු වැඩිදුරටත් කියා සිටිනවා. මෙම උත්සවය සඳහා රුසියානු හමුදා ප්‍රධානීන් විශ්‍රාමික සෙබළුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් පැමිණ ඇති බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ජර්මන් චාන්සල ඔලාෆ් පොලිස් මෙය හෙලා දකිමින් කියා සිටියේ මොස්කව්හි හමුදා පෙළපාලියට බිය නොවිය යුතු බවයි. මෙතැන් සිට කිලෝමීටර් 2200ක් ඊසාන දෙසින් පුටින් ඔහුගේ සොල්දාදුවන් ටැංකි සහ මිසයිල් සමගින් පෙළපාලියක් සිදු කරනවා. මෙවැනි බල සෙල්ලම් වලට යුරෝපා සංගමයේ හැටියට අපි බිය නොවිය යුතුයි. අපි යුක්රේනය සඳහා අවශ්‍යතාක්කල් දිගටම සහාය ලබා දිය යුතුයි. යනුවෙන් ජර්මන් චාන්සලවරයා යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියා. කෙසේ වෙතත් මෙම පෙළපාලියට පැය කිහිපයක් තිබියදීත් රුසියාව විසින් යුක්රේනයේ නගර කිහිපයකට මිසයිල් ප්‍රහාර 25ක් එල්ල කර තිබෙනවා. යුක්රේනයේ පවසන පරිදි ඔවුන් මේ මිසයිල් ප්‍රහාර 25න් 23ක්ම වළක්වා ගන්න සමත් වෙනවා. ඒ නිසා එමගින් ජීවිතහානියක් සිදු නොවූ බවටයි වාර්තා වෙන්නේ. එය රුසියාවෙන් එල්ල කරන ප්‍රධාන ගුවන් ප්‍රහාර මාලාවේ දෙවන දිනේ විදියටයි නම් කර තිබෙන්නේ. යුක්රේන මාධ්‍ය වාර්තා කරන ආකාරයට යුක්රේනයේ විනාශ වූ නගර පුරා ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන් යානාවල සුන්බුන් දැක ගන්න පුළුවන්. මේ අතර රුසියානු හමුදා විසින් යුක්රේනයේ සිවිල් වැසියන් ඝාතනය කිරීමට තැත් කරන බව කියු නගරයේ හමුදා ප්‍රධානී සෙරගි පොප්කෝ මහතා පවසනවා. ඒ අනුව රුසියාව සිදු කරන මේ යුද්ධය බරපතල යුද අපරාධයක් බවත් ජාත්‍යන්තර වශයෙන් මේ සඳහා දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඔවුන් පවසනවා. මේ අතර උතුරු කොරියානු ජනාධිපතිවරයා රුසියානු ජයග්‍රාහී සැමරුමට සුබපතා ඇති බවටයි වාර්තා වෙන්නේ. රුසියාව සතුරු බලවේග පර්දා ජය ගන්නා බවත් රුසියාවේ ජය ස්ථීර බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම රුසියාව ලෝක සාමය උදෙසා සටන් කරන බවත් මෙම සටනේදී උතුරු කොරියාව රුසියාව සමගින් සිටින බවත් ඔහු ලිපියක් මගින් පුටින් වෙත දන්වා තිබෙනවා.